තියෙන්නේ මුළු කාලෙම අවුරුදු 100 ගානක් හම්බ කරලා තියෙන්නේ මෙහෙම එකක් මේ විදි එකක් ආවේ මේ අවුරුදු 100කට පස්සේ. ඉතින් ඒගොල්ලන්ට මං හිතනවා බොරුවට එනකොට ගේන්නෙත් නැහැ. යනකොට ගිනියන්නෙත් නැහැ. ඔක්කොම යන්නේ එකම අටේ දෙකමාරේ පෙට්ටියේ. දැන් පේනවනේ. නිකන් මිනිහවක් දකින්න නැහැ පුච්චලා දානවා. ඉතින් මේ වගේම වෛරස් නිමේ ඉස්සරහට සමාට වැස්සෙන් බෝ වෙන්න පුළුවන් දෙන්න පුළුවන්. ඊළඟට හුලඟෙන් බෝ වෙන්න පුළුවන් මේ වගේ වෛරස් එන්න පුළුවන්. අය නැහැ එකපාර දහස් ගණන් කොළගේ මැරෙන්න පුළුවන්. මෙන්න මැරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒ නිසා මැරෙන්නේ නැහැ කියලා හිතලා ජීවත් වෙන්නත් එපා. ඒක නිසා තමයි හොඳම උදාහරණය ඔය මම හැම පුළුවන් වෙලාවකම මේවත් කරනවා. දුප්පත් අයටත් උදව් කරනවා. හැබැයි හම් වෙන හැම වෙලාවකම සන්තෝෂයෙන් ජොලී ඉන්නේ. ඒක අදයි නෙමෙයි දැන් ඕගොල්ලන් දැකලා ඇති මගේ Facebook පිටුවේ. දැන් අවුරුදු 32ක්ම මම නටාගෙන තමයි මේ ජීවිතය ගෙනිත්තේ. මම දන්න කොයි වෙලාවෙ හරි මැරෙන්න ඉන්න බව. හැබැයි මේකේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපිට හැමදාම මරණගම්ම ජීවත් වෙන්න පුළුවන් හොඳට කියලා. ඉතින් මේ වගේ එකක් කියන නිසා දැන් තියෙන්නේ ඔය හංගපු සල්ලි පොදි පිටින් ගාගෙන තියෙන ඒවා ටිකක් එළියට අරගෙන මිනිස්සුන්ට බෙදන්න. බෙදලා ඒගොල්ලන්ට සහනයක් දෙන්න. ඕගොල්ලන් රැස් වෙන්න. හරිද? මේක ආණ්ඩුවට විතරක් මේක කරන්න බෑ. හරිද? මොකද ආණ්ඩුවට කරන්න පුළුවන් නම් දැන් ජනාධිපති අරමුදලින්ට සල්ලි එකතු කරන්නේ නැහනේ. හරිද? මොකද අපි සම්පූර්ණ හැම දෙයකින්ම ස්වයංපෝෂිත රටක් නෙමෙයි. අපිට සල්ලි නැහැ. අපි ස්විස් නෙමෙයි. අර ට්‍රිලියන් ගණන් වෙන් කරන්න අපි ඇමරිකාව නෙමෙයි. අපි ජර්මනිය නෙමෙයි. අපේ රටට පුළුවන් හැටියට මේක කරනවා. ඉතින් අපිට කවුරුත් උදව් කරන්න ඕනේ. උදව් කරන එකත් හැම වෙලාවම දැන් මේක බැයිවල උරුණා කියමුකෝ. මැයි උරුණක මම කවුරුත් අපිට ආධාර දෙන්න යන්නේ නැහැ. අපි විහින් මේක කොමරි මේකට මේව කරගන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඒ නිසා මම ඔයගොල්ලෝ හැමෝටම කියන්නේ දාගන්න මේව කරන්න ඕනම් මටත් උදව් කරන්න පුළුවන්. ඕනම් මේකට එක එක ලීසින් කම්පැනි Facebook එකේ හැරි මම මේ අහවල් කම්පැනි මං අහවල් බැංකුවේ මම අහවල් ප්‍රයිවට් බැංකුවේ කියලා එකව වෙලා ඒගොල්ලන්ට ඔක්කොම මොකක් හරි ලිඛිතව ඉදිරිපත් කරන්න අපිට මෙහෙම සාහනයක් ලබා දෙන්න කියලා. මොකද හැම වෙලාවම මේව කරන් හිටියම රජයටම මේක කරනවා කියලා බලාපොරොත්තු වෙන්න බෑ මට හිතෙන හැටියට. හරිද? ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඒ පෞද්ගලික අංශයට මේ විදිහට කරේ නැත්නම් තව ඊළඟ කඩාවැටීම රට අපිට හිතාගන්න බැරි විදිහට ඊළඟ තව මාස 6-7 තව මොන හරි දෙයක් වෙන්න පුළුවන්. මොකද අපි දැන් පෞගිය අවුරුදු 5ක් හොඳට බට කෑවා මේව කළා. ඊළඟ මේ ගිය ආණ්ඩුවේ ඊළඟට මේව කරා සහරාන්ගේ ප්‍රශ්නෙන් වැටිලා තිබ්බ වැටිලා චුට්ටක් හුස්ම ගන්නකොට තමයි මේ ප්‍රශ්නේ ආවේ. අතරම මේ කොරෝනා වෛරස්. ඉතින් මේකලා දැන් තව අවුරුදු ගානක් යනවා මුළු මේක වෙන්නේ. ඊළඟ අපි හිතමු ඇඟලුම් කර්මාන්තය ආනයන අපනයන ඔක්කොම මුළු ලෝකෙම වැටලා තියෙන්නේ. හරිද? අපි හිතමු ඊළඟ උදාහරණ දැන් ෆ්ලයිට් එකක් ෆුල් ලීස් එකක් දැම්මත් බෝයිං 87 හරිද දවස් 4-5ක් ඒ ෆ්ලයිට් එක දුවා ගන්න බැරි නම් ඒ ලීස් එක ගෙවන්න බෑ. ඉතින් මුළු ලෝකෙම බැංකුත් වැටෙනවා. ඉතින් එතකොට හිතා ගන්න ඕනේ අපි එකව වෙලා අපේ ලටක් වශයෙන් නැගිටින්න ඔක්කොම එකව වෙන්න වෙනවා. රයිට්? මේ වගේ ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඔය මූල්‍යායතන ප්‍රයිවට් බැංකු විශේෂයෙන්ම එකව වෙලා මේව කළා මොකක් හරි දැන්ටම සොලියුෂන් එක කරලා ලෑස්ති වෙන්න. මොකද දැන් මේවා රජයේ දැන් අදත් තමන් දැක්ක ඔක්කොම පක්ෂ නායක රැස් වෙනවා. ඒ වගේ ඕගොල්ලොනොත් රැස් වෙන්න රැස් වෙලා අපි ඉදිරියට දෙන සහයෝගය මොනාද කිව්වම මේ මිනිස්සු ටිකක් හිතසහනයෙන් ගන්න ඉඳි. නැත්තම් මේ පැත්තේ මේක හිතනවා කොරෝනා වලින් මැරෙයිද බයට ඉන්නවා. ඊළඟට මේක උරන ගමන් අපේ වාහනේ උස්සයේද බය ඉන්නවා. අවිල්ල ප්‍රකාශයක් නිකුත් කරන්න. ඉතින් තව දේවල් කියන්න තියෙනවා. මම තවතත් ඊළඟ වීඩියෝ එකකින් මේව කරන්න මේකට හම්බෙන ප්‍රතිචාර අනුව ඊළඟට ඕගලන්ට එකව වෙන්න බැර නම් මේකට යටට මේක ෂෙයා කරන්න මේකට කමෙන්ට් එකක් දාන්න අපි අහවල් ආවල් කට්ටිය කියලා ඒකට ගෲප් හදලා අපිම මම හරි බෙදලා දෙන්නම් මේක මේ ඒ කියන්නේ ඒ ආයතන වලට මේවා වෙන්න දැන් මොකක් හරි නම් කියන්න හොඳ නැහැ. ඒක ඇඩ්වර්ටයිසින් එකක් වෙන හින්දා මේගොල්ලන් මේ අහවල් මූල් ආයතනේ මේගොල්ලන් මෙහෙම ආයතනේ කියලා කට්ටිය එක ගෲප් එකක් හදාගෙන මොනවද කරන්න කියලා තීරණය කරන්න. ඒ වගේම මුල් ඈතන වල කට්ටිය බැංකු වල ප්‍රයිවට් කට්ටියක් දැනගන්න ඕනේ. දැන් රැස්වීම් තියලා ඉස්සරහට අපි මොකද්ද කරන්නේ රජයට කොහොමද සහයෝගය දෙන්නේ කියලා ඉදිරිපත් වෙන්න. කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. බොරුවට හැංගිලා ඉන්නවා. ඉතින් මේ වගේම වෛරස් එකක් ඉස්සරහට ආවොත් ඉතින් මොකද්ද වෙන්නේ?
ඔය හැංගිලා ඉන්න විදිහට හැංගිලා නෙමෙයි හුස්ම ගත්ත බැරුණා හුස්ම ගත්ත බැරින්ද එන්නේ ඉඳිනා. ඉතින් බුදු සරණයි දේසුපීඨයි අල්ලා දෙවියන්ගේ රැකවරණයි පොඩ්ඩක් හොඳට කල්පනා කරන්න අපිට මොකද්ද මේ වෙලා තියෙන මේ වින්නහිය කියලා.